දුක්ඛ සමුදය කියලා කියන්නේ දුක ඇතිවීමටයි. දුක ඇතිවීම කියන්නේ සංසිද්ධියක්. ඒ සංසිද්ධිය සිද්ධ වෙන්නේ හිතේ. හිතේ හෝ හිතෙන් බාහිරව හෝ කුමන සංසිද්ධියක් හෝ ඇති වෙන්නේ හේතුවක ඵලයක් ලෙස බවයි බුදුහාඳුරෝ ශීලා සූත්‍රයේදී වදාරලා තියෙන්නේ හේතුම් පටිච්ච සම්භූතං කියලා. හේතුවක ඵලයක් වශයෙන් යම් කිසි සංසිද්ධියක් ඇති වෙනවා නම් සිද්ධ වෙනවා නම් ඒ හේතුව නැති වුණත් ඒ සංසිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. එයින් අදහස් වෙන්නේ දුක කියන මානසික තත්වය සංසිද්ධියක් නිසා ඒ ඇතින් හේතුවකින් ඒ හේතුව නැති වුණොත් ඒ සංසිද්ධිය ඇති වෙන්නේ නැහැ. ඒ හේතුව කියන සංසිද්ධිය ලෝකේ කොතනකවත් ඇති වෙන දෙයක් නෙවෙයි. හිතේ ඇති වෙන දෙයක්. දුක ඇති වෙන්නේ හිතේ, දුක නැති වෙන්නේ හිතේ. ඒ දුක නැති තත්වය හිතක මිසක් හිතෙන් බාහිරව ඇති වෙන්නේ නැහැ. ඒ මොකද දුක කියන්නේ හිතේ තත්වයක්. බුදුහාඳුරෝ දුක විග්‍රහ කරනකොට උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනා වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී උන්වහන්සේ වදාරනවා පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ කියලා. පියේ විපයෝගෝ කියන්නේ ප්‍රිය දේවල් නැතුණාම. ප්‍රිය හේතු ප්‍රිය නිමිති නැතුණාම හිතේ දුකයි. එහෙන් කියන්නේ ප්‍රිය නිමිති තියෙනවා නම් හිතේ සැපයි. සැප වගේ දුකත් දුක වගේ සැපත් සංසිද්ධි. සංසිද්ධි කියන්නේ ඇති වෙලා නැති වෙන ස්පාක් කියන සංසිද්ධි. සෑම සංසිද්ධියක්ම හිතේ දැනින්නේ චිත්තක්ෂණ මාර්ගයෙන්. චිත්තක්ෂණ කියන්නේ ස්පාක් එකක්. ඇති වෙච්ච කම නැති වෙන සංසිද්ධියක්. ඒ නිසා ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙන බවයි බුදුහාඳුරෝ වදාරන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන කොණ්ණඤ්ඤ තාපසයට අවබෝධ වෙලා තියෙන ඒ දේශනා අවසානයේදී ධම්මචක්කප්පවත්තන සූත්‍ර අවසානයේදී හිතේ ඇති වෙන තත්ත්වය දැකගෙන පහළ වුණා. ඒ කියන්නේ පුලුවන්කාරකම ඇති වුණා. ධම්මචක්කුම් උදපාදි. ධම්ම කියන්නේ හිතේ ඇති වෙන තත්වයන්ට, දේවල් වලට, හිතේ දැනෙන දේවල් වලට. හිතේ දැනෙන දේවල් කියන සංසිද්ධි දැනෙන ගතිය. ඇති වුණා කියන එකයි කියන්නේ ඒ සංසිද්ධි ඇතිවීම දැනෙන එක. මොනවාද හිතේ ඇතිවෙන සංසිද්ධිය? මේ අපි කතා කළේ හිතේ ඇතිවෙන දුක සංසිද්ධියක්. ඒක හේතුක ඵලයක් කියන එකයි සංසිද්ධිය. සෑම සංසිද්ධියක්ම හේතුක ඵලයක්. හේතු නැතුණා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි සෛලසෝත්‍රයේදී කියන්නේ හේතුම් පටිච්ච සම්භූතං. සෑම සංසිද්ධියක්ම හේතුවක් පත්‍යක් කරගෙන ඇති වෙන. හේතු බංගාලි විජ්ජති. ඒ හින්දා
ඒ සංසිද්ධිය ඇති වෙන්නේ නැහැ හේතුව නැති වුණොත්. කලින් කිව්වා දුක කියන්නේ සංසිද්ධියක්. හිතේ ඇති වෙන සංසිද්ධියක්. හිතේ යම් කිසි තත්ත්වයක් ඇති වෙනවා. පීඩාදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒකට දුක කියලා කියනවා. ඒ තත්ත්වය හිතේ ඇති වෙන්නේ බුදුහාඳුර කියන විදිහට උනාදික ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තනේදී පියේ විපයෝගෝ දුක්ඛෝ අපියේ සම්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නයබදි දුක්ඛං කැමැත්තක් ලැබෙන්නේ නැනම් ඒක දුකක්. අද්වට උනාසේ කියන ඒ වගේ සංසිති ගන්නාවක් හා හේට හේත් දක්වලා සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. පංච උපාදානස්කන්ධයන් ඇතිවීම තමයි දුකට හේතුව. පංච උපාදානස්කන්ධය කියන්නේ හිතේ ඇතිවෙන සංසිද්ධි පහකට. උපාදාන කියන්නේ අල්ලගන්න ගතිය. නූතන විද්‍යාවෙන් කියන්නේ ඒක චුම්බක ශක්තිය. චිත්තකාන්දම් ශක්තිය. ඒ චිත්තකාන්දම් ශක්තියේ තියෙන පැතිකඩ දෙකක් ක්‍රියාකාරීත්ව පැතිකඩ දෙකක්. එකක් ආකර්ෂණය අනිත් එක විකර්ෂණය. ඒ තත්ත්වය අපිට හිතේ දැනෙන්නේ කැමැත්ත හා අකමැත්ත වශයෙන්. හිතේ දැනෙන දෙයට කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. කැමැත්තේ දැනෙනකොට හිතේ සැපයි. අකමැතිදී දැනෙනකොට හිතේ දුකයි. ඒ වගේම කැමැතිදී නැති වෙනකොට හිතේ දුකයි. පී විපයෝග දුක්ඛ කියලා කියන්නේ ඒකයි. ඒ පැහැදිලි වෙනවා දුක කියන සංසිද්ධිය හේතුක ඵලයක් බව. ඒ හේතුව වෙන මොකක්වත් නෙවෙයි චිත්තකාන්දම් මගින්. කාම කියන චිත්තකාන්දම් මගින් සිද්ධෙන් සංසිද්ධිය. ඒ කාම කියන සංසිද්ධියේ ධන ලක්ෂණය තමයි ප්‍රිය දෙයට කැමති වීම. ඒ වගේම ඒ ඍණ ලක්ෂණය තමයි අප්‍රිය දෙයට අකමැති වීම. අප්‍රිය දේ නිසා දුක ඇති වෙනවා, ප්‍රිය දේ නිසා සැප ඇති වෙනවා හිතට. ඒවා සංසිද්ධි. ධම්මපදයේ පිය වර්ගයේ බුදුහාඳුරුව අදාළලා තියෙනවා පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්පමුත්තස්ස නති සෝකෝ කුතෝ භාණි කියලා. මේ ප්‍රිය බව ඇතිවීම කියන සංසිද්ධිය තමා දුකට හේතු වෙන්නේ. ඒ මොකද මොන ප්‍රියදී වුණත් ඇති වෙන නැති වෙනවා. යං කිච්ච සම්මුදේ ධම්මං ඇති වෙන හැම දෙයක්ම සබ්බන්ත නිරෝධ ධම්මන්ති. ඒ දේවල් නැති වෙනවා. ඇතිවීම නැතිවීම සෑම සංසිද්ධියක මූලික ලක්ෂණය. එහිඳ ප්‍රිය බව කියන සංසිද්ධිය ඇති වුණ තමා ඒ සංසිද්ධිය නැති වෙනම අප්‍රිය බව කියන සංසිද්ධිය ඇති වෙන්නේ. ප්‍රිය බව හිතේ සැපයි, අප්‍රිය බව හිතේ දුකයි. එතකොට ඒ කියන්නේ ප්‍රිය බව නැතිවීම හිතේ දුකට චිත්ත පීඩාවට හේතුවක් වෙන බව. ඒ චිත්ත පීඩාවට හේතු වෙන මොකක්ද? ප්‍රිය බවට ප්‍රිය වීම. ප්‍රිය බවට ප්‍රිය වෙන්නේ නැතුව දැනනවා නම් දැන් දේ දැනුවෙන් ඉන්න පුළුවන් නම් හිතේ දුකක්වත් සැපක්වත් ඇති වෙන්නේ නැහැ. ප්‍රිය බව නිසා සැපක්වත් අප්‍රිය බව නිසා දුකක්වත් ඇති වෙන්නේ නැහැ. ඒව හැටි එහෙමයි කියලා දැනනවා නම්.
ඒව ඇති එහෙමයි කියල දැන එකට තමා කියන්නේ යථාභූත ඥාන දර්ශනය කියලා. ඒ තත්ත්වයේ තියෙන රහතන් වහන්සේගේ සිත්වල. ඒ තත්ත්වයේ ඇති වෙන්නේ ඇත්ත අවබෝධ වුණාම. ඒක ඇත්තක් තමා හිතේ ප්‍රිය බව වගේම අප්‍රිය බවත් ඇති වෙනවා. ප්‍රිය නිමිති වගේම අප්‍රිය නිමිති තිත ඇති වෙනවා. ප්‍රිය නිමිති වලට කැමැත්ත වගේම අප්‍රිය නිමිති වලට කැමැත්තත් ඇති වෙනවා. ඒවා අපි කරන දේවල් නෙවෙයි. ප්‍රිය බව අපි කරන දෙයක් වත් නෙවෙයි, අප්‍රිය බව අපි කරන දෙයක් වත් නෙවෙයි. නයිදං අත්තකතා. ප්‍රිය බව අපි කරන දෙයක් වත් නෙවෙයි, අප්‍රිය බව අපි කරන දෙයක්වත් නෙවෙයි. ඒ සංසිද්ධි. ස්වභාවික සිද්ධියෙන් සංසිද්ධි. හේතුක ඵලයක් වශයෙන් සිද්ධියෙන් සංසිද්ධි. පියතෝ ජායති ශෝකෝ කියලා කියන්නේ ඒ සෑම සංසිද්ධියක්ම ඇති වෙලා නැති වෙනවා. ප්‍රිය බව වුණත් ඇති වෙලා නැති වෙන සංසිද්ධියක්. ධර්මතාවයක්. ලෝක ධර්මතාවය කියලා කියන්නේ ඒකයි. ඒ වුණාට කිසිම සංසිද්ධියක හිත කම්පාවට පත් වෙන්නේ නැහැ. හිත කම්පා වෙනවා කියන්නේ චලනය වෙනවා. සියස්සතර වෙන්න පුළුවන්, තිරස්සතර වෙන්න පුළුවන්. හිතේ යමක් දැනුනහම හිත කම්පණය වෙනවා, චලනය වෙනවා. ඒ හිත දැනෙදී අඳුනා ගන්න අතීත මතතරන් සොයාගෙන යනවා අතීතයට, මැරිච්ච අතීතයට. මැරිච්ච අතීතයට ගිහිල්ලා ඒ මතකතරණ අවදි වුණාම ඒකෙන් ඇති වෙන කැමැත්ත හෝ අකමැත්ත නිසා ඇති වෙන්නේ අනාගතයේ පිළිබඳ සිතුවිල්ලක්. ප්‍රිය නම් ඒ දේ තියාගන්න ඕනේ අනාගතයේ කියලා හිතෙනවා. අප්‍රිය නම් දැන් තියෙන දේ අනාගතයේදී අයින් කරගන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනවා. ඒ දෙකෙම සිද්ධයෙන් හිතේ සංසාර චලනය. ඒ චලනයේ නැතිවීම තමයි ඒ කම්පණ නැතිවීම තමයි බුදුහාමි කියන්නේ. මහා මාර්ග සූත්‍රයේදී පුත්තස්ස ලෝක ධම්මෙහි චිත්තං ඇතන කම්පති. ඒ ලෝක ධර්ම දෙනුනායි කියලා, ස්පර්ශුනායි කියලා, හිතේ දෙනුනායි කියලා චිත්තං ඇතන කම්පති. හිස කම්පා වෙන්නේ නැහැ, චලනය වෙන්නේ නැහැ. චලනය නුනට දැනෙදී දැනෙනවා, කම්පණය වෙනවා, ඒ දැනෙනවා. ප්‍රිය බව දැනෙනවා, අප්‍රිය බව දැනෙනවා, සැප බව දැනෙනවා, දුක බව දැනෙනවා. ඒ දෙකම දැනීමක් පමණයි. ඒකයි බාහ්‍ය සූත්‍රයේදී නිවන් දකින්න කිටි මාර්ගය හපු බාහ්‍ය තාපතේ ලිව්වේ දැනදී දැනෙමින් ඉන්න ඒ ගැන හිතන්න එපා කියලා. හිතෙනවා නම් හිත අතීත මතතරන්, නෛත්‍ය මතතරන් අවදි කර ගන්න ඕනේ. ඒ අවදි නම් ඉබේම සිද්ධ වෙන්නේ ඒ මතතරන් නිසා අනාගත බලාපොරොත්තු අපේක්ෂාවල් ඇති වෙනවා. ප්‍රිය දේ නම් තියාගන්න, අප්‍රිය දේ නම් අයින් කරගන්න. දැන් තියෙන දේ තවදුරටත් තියාගන්න අනාගතයේදී, දැන් තියෙන දේ අනාගතයේදී මෙයින් පස්සේ අයින් කරගන්න. ප්‍රිය දේ නැත්නම් දැනෙන දේ දැනෙනවා නම් ප්‍රිය බවක් ඇති වෙන්නේ නැත්නම් ප්‍රීතෝ ජායති සෝකෝ, ප්‍රීතෝ ජායති භයං කියන තත්ත්වය ඇති වෙන්නේ. ප්‍රීතෝ විපමුතසේ නැති සෝකෝ කුතෝ භයං කියලා බුදුහාඳුරෝ ධම්මපද වදාරණේ එකයි වගේදී. මේන් පැහැදිලි වෙනවා හිතේ දුක්ඛ කියන තත්ත්වය ඇති වෙන්නේ චිත්ත කාන්දම් නිසා කියලා. ඒ කාන්දම් වලට පාවිච්චි කරන වචන තමයි ධර්මයේදී උපාදාන කියලා. ඒ කාන්දම් වර්ග පහක් දක්වලා තියෙනවා, පංච උපාදාන කාන්ද කියලා. ඒ උපාදාන කියන්නේ අල්ලගන්න ගතිය, ආකර්ෂණය කියන ගතිය, කැමති වෙන ගතිය,
රූප, ශබ්ද, ගන්ධ ආදියට කැමති වෙන ගතිය. ඇහැ කැමති දේවල් තියෙනවා, කන කැමති වෙන දේවල් තියෙනවා, නහය කැමති දේවල් තියෙනවා, දිව කැමති දේවල් තියෙනවා, ශරීරය කැමති දේවල් තියෙනවා, ඇගේම හිත කැමති දේවල් තියෙනවා. සියල්ල මෙතන දැනෙනවා. ප්‍රිය නම් කැමති, අප්‍රිය නම් අකමැති. ප්‍රිය බව කියන්නේ මානසිකත්වයක්, අප්‍රිය බව කියන්නේ මානසිකත්වයක්. ඒ මානසික තත්ත්වය අඳුනන්නේ සංකාර කියලා. හිතේ සකස් වීමක් ඇති වෙනවා. ප්‍රිය බව කියන්නේ සංකාරයක්. හිතේ ඇති වෙන සංස්කාරයක් සකස් වීමක්. අප්‍රිය බව කියන්නේ හිතේ ඇති වෙන සකස් වීමක්. හිතේ සකස් වෙන්නේ නැතුව ඒ හිතේ ඒ විදිහටම තියෙනවා නම් දැනෙන්නේ දැනමින් ඉන්න පුළුවන් නම් දුකක් ඇති වෙන්නේ නැහැ, සැපක් ඇති වෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ දැනගතිය කියනවා. දැනගතිය නෙවෙයි, දැනෙන්නේ දැනගන්න තියෙන ඕනකමට කියනවා තණ්හා කියලා. තණ්හා කියන්නේ පිපාසය. මොකද පිපාසය, තණ්හා කියන්නේ පිපාසය. සැප දැනගන්න ඕනකම තියෙනවා. සැප ඇති වෙනවා, සැප ලැබුණාමත් දුකයි වුණාමත්. ඒ නිසා සැප ඇති කරගන්න ආසාවක් මුල කාසාර තියෙන තණ්හාව කියලා. දුක නැති කරගන්න තියෙන ආසාවට කියනවා තණ්හා කියලා. සැප ඇති වෙනවට තියෙන කැමැත්තට කියනවා භව තණ්හා කියලා. දුක නැති වෙනවට තියෙන ආසාවට කියනවා විභව තණ්හාව කියලා. ඒ තණ්හාවේ ධන ඍණ අංශ දෙකක්. ඒ දෙකම තියෙන සැප පිපාසය නිසා ඒකට කියනවා කාම තණ්හා කියලා. කාම තණ්හා කියන්නේ චිත්ත කාන්දම්. රාතන් වහන්සේලාගේ චිත්තවල ඇති වෙන මූලික ලක්ෂණය තමයි ඒ චිත්තවල පඨවි ආපෝ තේජෝ වැඩ කරාට වායෝ භූතයෙන් එන වායෝ ධාතු වැඩ කරන්නේ ක්‍රියාත්මක නැහැ. මූලපරියය සූත්‍රයේ අග පිටු පහේදී බුදුහාඳුරෝ නඥාත්‍යයෙන් කියනවා රාතංගාංශලාගේ තුල පඨවි ආපෝ තීජෝ වායෝ කියන සංසිද්ධිය ඇති වෙනවා. භූතකයන් සිද්ධි සතර මහා භූතයන්ගේ භූත තුනක් සිද්ධ වෙනවා. හතරවෙනි භූතය වායෝ භූතය එන්න වායෝ ධාතුව ක්‍රියාත්මක වෙන්නේ. භූතය කියන්නේ ක්‍රියාත්මක වීමට. ඒ තත්ත්වයේදී ඇඳුනේ මොකද්ද? හිතේ වායෝ භූතය නැහැ, වායෝ ධාතු නැහැ. ඒ කියන්නේ චිත්ත කාන්දම් වැඩ කරන්නේ. චිත්ත කාන්දම් වැඩිනකොට චිතේ දැනෙනවා. ඒ කියන්නේ හිතේ චුම්බක ශක්තිය නැහැ, කාන්දම් තියෙනවා. විද්‍යුත් කාන්දම් දෙකෙන් තමයි අපි යමක් දැනගන්නේ. පංච පාදාන කාන්දා තුළ විද්‍යුත් කාන්දන් දෙක වැඩ කරනවා. අරහත් චිත්තවල කාන්ද වැඩ කරන්නේ. අර කියලා කියන්නේ අල්ල ගන්න ගතියනේ. ලබා ගන්නත් අල්ල ගන්න ඕනේ, තල්ලු කරනත් අල්ල ගන්න ඕනේ. ඒ කියන්නේ ආකර්ෂණයටත් අල්ල ගන්න ඕනේ, විකර්ෂණයටත් අල්ල ගන්න ඕනේ. අල්ලගත්තොත් තමයි කැමැතිය තියෙන්නේ, අකමැතිය තියෙන්නේ. ප්‍රිය භවය තියෙන්නේ, අප්‍රිය භවය තියෙන්නේ. ඒ දෙකම චිත්තකාන්දමල ක්‍රියාකාරීත්වය. චිත්තකාන්දමල ක්‍රියාකාරීත්වය නැතරුණාම ප්‍රිය භවකත් අප්‍රිය භවකත් ඇති වෙන්නේ නැහැ. දුකක්වත් සැපක්වත් ඇති වෙන්නේ නැහැ. අන්නිතිර හිත කම්පණයටපත් වෙන්නේ නැහැ. පුට්ටත් ලෝක ධම්මේ චිත්තං ඇතර කම්පති කියලා. ඒ තත්ත්වයේ පාච්චි කරන තව වචන තමයි සමණය කියලා කියන්නේ. තව වචන තමයි නිබ්බාන කියලා කියන්නේ. බැඳෙන්නේ නැහැ, කිසියක් අල්ලගන්නේ නැහැ, අදින්නේ නැහැ, තල්ලු කරන්නේ නැහැ. අදින්නත් අල්ල ගන්නවා, තල්ලු කරනත් අල්ල ගන්නවා. අරහත කියන්නේ අල්ලගන්නත් එක සම්බන්ධතාවයක්, අතයින් එක සම්බන්ධතාවයක්. ඒ බන්ධනේ නැහැ. නිබ්බාණ කියන්නේ බන්ධන නැති ගතිය. අරහත කියලා කියන්නේ ඒ බන්ධන විමුක්ත වෙච්ච ගතිය. ඒ බන්ධන ඇති කරන මොකින්ද?
චිත්තකාන්ත මාර්ගය කාම ශක්තිය. නික්කාමනිය ගෝතම සාසනම්මි කියලා බුදු රතරතු තේති කියන්නේ රතන් වාසලේ බුද්ධ ශ්‍රාවකයෝ ඒ කාන්දම් පාච්චින කර ජීවත් වෙනයි කියන එක. කාන්දම් පාච්චින කර ජීවත් වෙනයි කියලා කියන්නේ දැනදී දැනෙමින් ඉන්නවා. ඒ වට කැමති වෙන්නේත් නැ අකමැති වෙන්නේත් නැ. ඒ මොකද ඇත්ත අවබෝධ වෙනවා. මොකද ඇත්ත මේ දැනෙන හැම දෙයක්ම යම් කිසි සමුදියේ ධම්මං සම්බන්දං නිරෝධ ධම්මං. ඒ ඇති වෙන නැති වෙනවා. ඒ ඇතිවීම නැතිවීම මොකද්ද ලක්ෂණය? විශ්වයේ තියෙන අනිත්‍යතාවය. නිත්‍ය නැහැ. ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා. ඒ මූලික ලක්ෂණය මොකද්ද? දුක්ඛ හිත දූෂණය වෙනවා. සැප ඇති වෙලා නැති වුණාවත් හිත දුකයි, හිත දූෂණය වෙනවා. ඒ වගේම දුක ඇති වුණාම හිත සැපයි, හිත දූෂණය වෙනවා. හිත දූෂණය වෙන්නේ නැහැ අර කාන්දන් නැත්නම්. ඒකයි බුදුහාඳුරුකේ සංකිට්ඨින පංච පාදානකාන්දා දුක්ඛා කියලා. පංචේන්ද්‍රයන්ගේ මාර්ගයෙන් කැමැති වීම හා අකමැති වීම. පංචේන්ද්‍රයන්ට දැනෙන දේවල්ට කැමැති වීම හා අකමැති වීම තමයි දුකට හේතුව. ඒ දුකට හේතුව නැති වුණාම දුක නැති වෙනවා. හේතු බංගා නිරුද්ධති කියලා කියන සත්‍යය තියෙනවා. හේතුව තියෙනකොට සම්භූතං. හේතුපටි සම්භූතං. හේතු බංගා නිරුද්ධති. ඒ සත්‍යය නැති වෙනවා. ඒ නිසා දුක ඇතිවීම සංසිද්ධියක්, හේතුක ප්‍රතිඵලයක්. ඒ හේතු නැති වුණාම ඵලෙ නැති වෙනවා. බුදුහාඳුරෝ දුක්ඛ සමුදය වශයෙන් හැඳින්වුවේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ සැප පිපාසය. සැප පිපාසය කියන්නේ කාමය. ඒ කාමය ධන වර්ගයට කියන භවතණ්හාව කියලා, ඍණ වර්ගයට කියන භවතණ්හාව කියලා. සැපදායක දෙයට කැමති, දුක්ඛදායක දෙයක් අකමැති. ඒ නිසා නිතරම හිත සැප කැම සප කාමතන්න සැප පිපාසයෙන් ඉන්නවා. සැප ඇතිවීමට කැමැත්තේ ඇති වෙන නිසා, සැප නැතිවීමට අකමැත්තේ ඇති වෙන නිසා. ඒ දෙකම ඇති වෙන්නේ චිත්තකාන්තම් නිසා. ඒ චිත්තකාන්තම් වලට කියන වචන තමන් කලිකී උපාදාන කියලා. ඒ කාන්දම් වර්ග පහක් තියෙන නිසා පංච උපාදාන කන්දා දුක්ඛා කියලා කියනවා. දුක්ඛ කියන தત્ත්වය හිතේ ඇති වෙන්නේ ඒ චිත්තකාන්දම් නිසා. චිත්තකාන්දම් භාවිත අනුකර ජීවත් වෙන්න පුරුදු වෙන්නේ බුද්ධ ශාකුවේ ඒකයි. අන්තිමට චිත්තකාන්දම් නැති වුණාම නිබ්බානෙ කියතද බැදීම් නැති වෙනවා. අරහත කියන தત્ත්වයටපත් වෙනවා. ඒ தત્ත්වයටපත් වෙන්නේ නම් ඒ බැඳින් ඇති කරන මම කියන හැඟීම නැති වෙනවා. අත්මීයමානෙ නැති වෙනවා. රාත් වෙනුට සිද්ධ වෙන එකයි. අරහත කියලා කියන්නේ අන්න එතකොට බැඳීමක් නැහැ. බැඳෙන කෙනෙක් නැහැ. බැඳෙන කෙනෙක් ඉන්නක තමයි බැඳීම ඇති වෙන්නේ. ඒ නිසා බැඳීමට හේතුවක් බැඳෙන කෙනෙක් ඉන්නක. ඒක ඇත්තක් වගේ පෙනෙන මායාවක්. එහෙම කෙනෙක් කොතනකවත් නැහැ මේ පඤ්චස්කන්ධය තුල. ඒක දැන් හිතින් ඇති කරගත මායාවක් විතරයි. මායාව මායාවක් වශයෙන් අවබෝධි තමා සත්‍ය අවබෝධි කියන්නේ. බුද්ධත්වයට පත්වීම කියලා කියන්නේ. අන්නේ සත්‍යයට පත් වෙනාම හිතේ කාන්දම් ක්‍රියාකාරීත්වය මුළුමනින් නැති වෙනවා.